ജീവിതത്തെ අයි පස්සේ දවසක ඇපල් වලින් හැදුවා එහෙම ෆ්‍රයි කරලා කෑමක් නේ ඔව් ඒ අපි ඇපල් වලින් හැදුවේ අතුරු පසක් ඉතින් අද අපි හදන්නේ ඇපල් වලින් සලාඩ් එකක් සලාඩ් එකක් හදන්නේ ඉතින් ඊට පස්සේ හොඳින් සෝදාගත් අම ඇපල් කිඩියක් අපි මෙන්න මේ විදිහට මේකේ වාසන අපි මැද නාරටිය ගන්නෙ නැහැ विशेष अंगिल कपागा अपने वासना मेरे को ओन में हेडेक का कपागन पुलवां अपने वासना एप्पल टी कपले वराय इटे पास से मेरे का भी बेल पेपर पार्ट वाले तो नहीं करते तो नहीं ओने मेरे को तो करकन ओने ये वाके में माइनस टीका अलवंकर टोस् करना गोडाक माइनस ආහාර කතරන විශේෂයෙන් පිරිසිදුකම අනිවාර්යයෙන්ම අවශ්‍යයි. අවශ්‍ය වෙනවා. හරි. වාසන අපි දැන් සලාඩ් එක හදලා ඉවරයි. දැන් තියෙන අපිට මේක පිළිගන්න ඕනේ. ඉතින් මෙන්න වාසන ආහාර රුචි වැඩි කරගන්න අපි ඇපල් සලාඩ් එක හදලා ඉවරයි. ඇපල් කෝස්ලෝ සලාඩ් එක හදුවා. ඔය ඉතින් චෙෆ් ප්‍රවීණ අපිට හදන්න කියලා දුන්නේ ඇපල් කෝස්ලෝ එකක්. ඉතින් හරි මලේසියේ පහසුයි. කෙනෙක් කැමති වෙන්න පුළුවන් අම්ම මේ වගේ සලාඩ් එකක් ගන්න. ඉතින් අර චෙෆ් ප්‍රවීණ කිව්වා වගේම මේ කෑම රුචිය වඩවනවා මේ වගේ සලාඩ් එකක්. ඉතින් හොට්ලස් විත් එකට වෙලා හිටියොත් හැමදාම පුළුවන් මේ වගේම අපූරු කෑම හදන හැටි ඉගෙන ගන්න. ඒක තුලයි හැමදාම මේ රස විඳින ජීවිතේ TV 1 3 හැමදාමගෙන හොට්ලස්. जीवित तुम अदापि कथाकर बलपुरे तमंगे दैकट अस्फुटकर प्रतीकार मेक आवाश्यवेन कस्तूरीका कस्तूरीका स्वाप्य सह सुधुंदूल स्वाप्य इवागेम मेक मिक्स करा मेक पैक पत्करानी ओरिजिनल मी पनी युदा अभी अत प्रमाण मे आकार आवाश्य प्रमाण कस्तूरीका टीकागे समगम तुहंदुंटिका अवश्य प्रमाण पैकेट मे पनी उदाहरण
හොඳට මික්ස් කරගන්න ඕනේ. ඒ වගේම ටිකක් පැක් එකක් වෙන තරමට ඝන විදියට මේක මික්ස් කරගන්න ඕනේ. දැන් අපි කස්තුරි කහ සමග සුදු හඳුන් මී පැණි හොඳට එකට එකතු කරලා පේස්ට් එකක් හදාගෙන තියෙනේ. දැන් අපිට මේක ඇප්ලයි කරන්න තියෙනවා. මේ ආකාරයෙන් අපි ආලේප කරලා දැන් අපි මේ ආකාරයෙන් මසාජ් කරලා වැඩි දුරටත් සම්බාහනය කරන්න නරකයි. මේක අපි ඝන පැක් එකක් හින්දා බ්‍රෂ් එකෙන් විතරක් මදි. මේක හැම ඇතුළටම යන්න පොඩ්ඩක් අතිනුත් මසාජ් කරලා පැක් එක ඇප්ලයි කරගන්න ඕනේ. ඇප්ලයි කරලා වැඩි මසාජ් කරන්න එපා. මේ ආකාරයෙන් මසාජ් කර විනාඩි 15ක් වැනි කෙටි කාලයක් තියලා ඇල් වතුරෙන් වොෂ් කරගන්න පුළුවන්. ඉතින් ඒ වොෂ් කරන ගමන් මේකේ කස්තුරි කහ තියෙන හින්දා සමහරක් වෙලාවට පොඩක් අපේ හැම ඩ්‍රයි වෙන්න බලනවා. මොකද දීප්තිය ගෙන දෙන ගමන් මේක චුට්ටක් ඩ්‍රයි වෙන්න බලනවා කස්තුරි කහ. ඉතින් ඒකට මොයිස්චරයිසර් එකක් ඇප්ලයි කරගන්න පුළුවන් වොෂ් කරගෙන අවසානයේ. ඉතින් ඔබටත් නිවසේදී මේ අත්හදා බලන්න පුළුවන් ඔබට කොයිතරම් අලංකාරයක් ඔබේ දෑත්වලට ලබා ගන්න පුළුවන්ද කියලා. जीविते जीविते पूरा आदरे बेटा लस्वी दिन जीविते හටස් පෙරත් එක්ක යොගලකටලා ඉන්නේ. ඉතින් අද අපි හදන්නේ යන්නේ ජූස් එකක්. ජූස් එක මොකද්ද කියලා අපි අහමු ෂෙෆ් ප්‍රවීන් ගෙන්. ෂෙෆ් මොකද්ද මේ ජූස්? ඔව් හසනි. අපි හදන්නේ ටොමැටෝ ජූස් එකක්. ටොමැටෝ ජූස් එකක්. තක්කාලි යුෂුවලින් අපි හදන ජූස් එකක් තමයි. මේ අතන හොඳයි. ඉතින් ඒක ලස්සනත් වෙනවා පොඩ්ඩක් මේ වොම. වෙනවා පොඩ්ඩයි කියනවා. කියන්නේ මං කැතයි කියලාද? ආයෙත් මං කියන්නේ බලන් ඉන්න කට්ටියද? අහහ. ඌවම ඉතින් ලස්සන වෙනවා නේද? මොනක් පොඩි පැයක් ගන්නවා. ඒ වෙනද මේක ශරීරයට හොඳයි අතන තක්කාලි ජූස් එකක් බිව්වම. නෑ දැන් මෙහෙනම් ඉතින් මොනවද ඕන කරන්නේ මේකට? තක්කාලි ජූස් එකද නැබල් ඕනේ නෑ. ඔව් නෑ හරි ඒක තමයි ඉතින් තක්කාලි ඕනේ. ඉතින් තක්කාලි ගෙන දෙක තුනක්. අහහ. මේ වගේම ෆ්‍රෙෂ් මේක වහලා පෙන්නන්න දෙන්නෙත් නෑ. ඒ වගේම එලිගිරි සෝපයක් නැවුම් එලිගිරි. නැවුම් එලිගිරි. මේක පිටිගිරි ගන්න පුළුවන්. මම දරලා ඊළඟට අහන්න ඇචර් මේක පිටිගිරි ගන්න බැයිද කියලා. ඔව්. නෑ මං එහෙම අහන්නේ නෑ. මං ෂෙෆ් කෙනෙක් එහෙම අහන්නේ නෑ. ඊට පස්සේ මේකට යෝගට් ටිකක් ලුණු කුඩු ඒ වගේම සීනි ටිකක් අපිට මේකට අවශ්‍ය වෙනවා. හරිම ලේසින් හදාගන්න පුළුවන් නේද? අපිට ගෙදර ලේසින් හදාගන්න පුළුවන්. එතකොට බොළුවට ක්‍රීම් ගන්න ඕනෙත් නැහැ. මේක බිව්වම ලස්සන වෙනවා කියලා ෂෙෆ් කිව්වා. මේක මේක දාලා ක්‍රීම් බොන්න. එතකොට හරි. අන්ත හරි. හරි. එහෙනම් අපි හදමු. අහහ. තක්කාලි ගෙඩිය කපා ගන්න ඕනේ. ගන්න ඕනේ. මදේ අපි අයින් කරන්න ඕනේ කියලා. මදේ අයින් කරන්න ඕනේ. අහහ. ඕන නැති මදත් එක්ක බොන්න පුළුවන්. අහහ. ඒක ප්‍රශ්නයක් නෑ කැමැත්ත අනුව. මදේ වෙනස් හසුනි. මේකෙන් තමයි අපි මදේ වෙනස් කරන්නේ. හරි ෂෙෆ් අපි දැන් තක්කාලි ටික කපාගෙන ඉවරයි. දැන් මොකද කරන්නේ? දැන් මම පොඩ්ඩක් මේක දෙකට විතර පොඩ්ඩක් කපා ගන්නවා දෙකට තුනට. නැත්තම් බෙන් කරන්න හරිම අමාරුයි නේද? හරි. මට දැන් යමක්ම තේරෙනවා නේද ෂෙෆ්? මම හිතන විදිහට වැරදි ඇත්ත. අනිවාර්යෙන්. ආ ඒක වෙනස් කරගන්න ඕනේ නේද? මේ මොහොතේ වෙනස් කරගන්න. හන්ද හරි. ඉතින් මේක ඉස්සෙල්ලා අපි තක්කාලි ටික දැන් අපි කපා ගත්ත ටික දා ගන්න ඕනේ. විශේෂයෙන් දැන් මේ වගේ ජූස් එකක් හදද්දි හසිනි. සෙලුණු ස්වල්පයක්. හස්සේ. දැන් සමයි හසිනේ අපි මේ යෝගට් දාන්නේ. එක දාගන්නේ. යෝගට් කොහොමද මූණෙත් ගානවනේ ෂෙෆ්? අනිවාර්යෙන්ම ඕක. හසිනේ ඉතින් මොකක් කරේ හැදුවොත් ඉතින් මූණේ ගානේවයි. ඒව තමයි ඉතින් මතක් වෙන්නේ. හරි ඉතින් ඒක ඇත්ත ගර්ල්. කෙනෙක් පොඩක් ලස්සනට ඉන්න ඕනේ නේ. ඒකයි මං කිව්වේ. එහෙනම් අදින මූ කන්න එපා. කන ඔක්කොම ටික මූණේ ගන්න. අනිවාර්යෙන්. ඊට පස්සේ මේ කිරි ටිකක්. අහහ. අපි මේ වතුර පාවිච්චි කරන්නේ නැහැ හසිනේ මේකට. අහහ ෆ්‍රෙෂ් මැක් නේද? මේක කුලින් තමයි. හ්ම්. අපි මේක හදාගන්නේ. හරි දැන් අපි දැන් තියෙන්නේ අපිට වහලා වහලා බෙන් කරගන්න ඕනේ මොකද්ද මේ තක්කාලි ටික තක්කාලි ටික හරි එහෙනම් හරි කරගන්න
හොඳට පොඩි වෙන්න දෙන්න ඕනේ නේද ෂෙෆ්? හොඳට පොඩි වෙන්න මොකද්ද? තක්කාලි ටික. තක්කාලි ටික හොඳට පොඩි වෙන්න ඕනේ. හොඳට බෙන්ද වෙන්න ඕනේ. ඊට පස්සෙ තමයි මේක හොඳට අපිට පානය කරන්න පුළුවන්. නැත්නම් තක්කාලි ජූස් එක අපිට කන්න වෙන්නේ. අනිවාර්යයෙන්ම. හරි. අපි දැන් හදාගෙන ඉවරයි නේද ෂෙෆ්? අපි දැන් මොකද්ද හැදුවේ? टोमेटो जूस एक आप याद लगाए टोमेटो जूस एक क्या हुआ हरी याद लगाए तो मेरे को मुने में गाने पा ना मम निंगुआ तो थिंगे प्रतिपले मन लाये नहीं ना प्रतिपले तमाम हरी ये ना मुने गाना मुने पोड़ डक्टर से एक मुने गाना आ हरी अनिवार्य में इतने में මෙන්න මේ ටොමැටෝ ජූස් එක ඕගොල්ලන්ට ගෙදර දීම හදා ගන්න පුළුවන්. ඉතින් දැන් ඔන්න ක්‍රීම් වලදී වියදමක් යන්නේ නැහැ. ඔයගොල්ලන්ට පුළුවන් මේ වගේ ටොමැටෝ ජූස් එකක් හදා ගන්න. මම දැන් පොඩ්ඩක් ක්‍රීම් වලදී නංගෙන් නැගේ ක්‍රීම් ගන්න නෙවෙයිනේ. නෑ හරි ඉතින් වා කිව්වනේ මේක බොහොම ලස්සන වෙනවා කියලා. පොඩ්ඩක් පුළුවන්. ආහා හරි මම රහ බලන්නද? රහ බලන්න. ආහා. හරිම රසයි. මොකද දැන් අපි මොනවාද මේකට ෆ්‍රෙෂ් මිල්ක් දැම්මා, යෝගට් දැම්මා. තක්කාලි දැම්මා, සීනි දැම්මා, ලුණු දැම්මා. ඉතින් ඒ හින්දා හරිම රසයි. ෂෙෆ් thank you very much. අද දවසේදී අපිට මේ වගේ ඩ්‍රින්ක් එකක් හදන විදිහ කියලා දුන්නට. ඉතින් ආදිගට මේක තලා ඉන්න හත් රෙසිපි එකත් එක්ක ඔබට පුළුවන් තවත් ලස්සන වෙන ජූස් දැනගන්න. जीवित ඊළඟට අපි ක්ලෙන්ස් කරන්නයි සූදානන්නේ. මම මේ ක්ලෙන්ස් එක හදාගත්තේ කිරි සහ මී පැණි මිශ්‍ර කරලා. මූණ උඩ අතට ගා ගන්න ඕනේ. කිරි වලට මේ ප්‍රමාණය කිරි එකට මී පැණි හැඳි දෙකක් දාලා තමයි මේ මිශ්‍රණය හදාගෙන තියෙන්නේ. හැම වෙලේම කරද්දී හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි උඩ අතට තමයි ක්ලෙන්ස් කරන්න ඕනේ. නැත්තම් හැම වෙලාවට එන්න බලන්න. විනාඩි දෙකක් විතර මේ විදියට හොඳට ක්ලෙන්ස් කරගන්න ඕනේ. දැන් අපි මේ ක්ලෙන්ස් එක අයින් කරගන්න ඕනේ. ඒකත් හැම වෙලේම උඩ අතට. මම මේ ක්ලෙන්ස් එක හදාගත්තේ කිරි මේස හැඳි තුනකට මේ පැණි එකම මාරක් හැඳි. ස්ක්‍රබ් එක අපි ගෙදරදීම හදාගන්න මම මේකෙන් උදාගෙන තියෙන්නේ කහ කඩල පිටි මේ පැණි. मुलिम गाला वतर चुट मिक्स स्क्रब हम स्क्रब चुटा पत्र मिक्स स्क्रब गुडाइन प्रश्न मे स्क्रब कोई काल वाले कर හැමදාම ස්ක්‍රබ් කරන්න හොඳ නැහැ. මොකද ස්ක්‍රබ් එකෙන් වෙන්නේ අපේ ඩෙඩ් ස්කින් එක අයින් වෙන එක. ඩෙඩ් ස්කින් එක අයින් වෙන්න දවස් 24ත් 42ක් අතර කාලයක් යනවා අපේ ස්කින් එක හැදෙන්න. ඉතින් අපි හැමදාම ස්ක්‍රබ් කරොත් එහෙම අපේ නැචරල් ස්කින් එක තමයි ඩැමේජ් වෙන්නේ. මේ වගේ නැචරල් ස්ක්‍රබ් එකක් සති දෙකෙන් දෙකට කරාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ගොඩක් හාඩ් යන්න නැතුව නෝමල් විදියට. මම ඔයාලට ටයිමක් මතක් කරන්නම් මුලින්ම අපි ක්ලෙන්ස් එක හදාගත්තේ කොහොමද කියලා. කිරි මේස හැඳි තුනකට මී පැණි මේස හැඳි එකම මාරක් දාලා. ස්ක්‍රබ් එක කහ මේස හැඳි දෙකයි, කඩල පිටි මේස හැඳි දෙකයි, මී පැණි මේස හැඳ. දැන් අපි හොඳට ස්කින් එක ස්ක්‍රබ් කරගත්තා. දැන් මේක අයින් කරගන්න ඕනේ. හොඳින් ස්ක්‍රබ් එක අයින් කරගන්න. අපි දැන් ක්ලෙන්ස් කරා, ස්ක්‍රබ් කරා. ඊළඟට අපි හදන්නේ පැක් එකක් දාන්න. ඒ පැක් එක මම හදාගත්තේ අර වගේම කඩල පිටි මේස හැඳි දෙකයි, මී පැණි මේස හැඳි දෙකයි, යෝගට් මේස හැඳි දෙකයි, මී පැණි. ඒ පැක් එකත් අපි දාන්න ඕනේ හැමතිස්සෙම උඩ අතට. මොකද ගොඩක් වෙලාවට මේක හයි වෙද්දී අපි යට අතට ක්ලෙන්ස් කරොත්, ස්ක්‍රබ් කරොත් හැම එල්ලා වැටෙන්න බලනවා. एक हिंदा हम वे मतक त्याग क्लेंस करादे स्क्रब करादे हम वे उड़ा तमें करना
ඔයාලට ගෙදර දින ලේසියෙන් හදා ගන්න පුළුවන් දේවල් තමයි මේ. කොයි වෙලාවකවත් ඇස් වටේ ස්ක්‍රබ් කරන්නවත් ක්ලෙන්ස් කරන්නවත් ක්ලෙන්ස් කරන්න පුළුවන්. හැබැයි හાર્ඩ් කරන්න නැතුව ස්ක්‍රබ් කරන්නවත් පැක් එකවත් ඇස් වටේ දාන්න. මොකද ඇස් වටේ ගොඩක් සෙන්සිටිව්. අපි දැන් පැක් එක දාගෙන ඉවරයි. අපි දැන් මේක විනාඩි 20ක් මේ විදියටම තියන්න ඕනේ. හැබැයි හොඳට මතක තියාගන්න කතා කරන්න මුකුත් කරන්න බෑ. මොකද ස්කින් එක ඇදෙනවා. ඒකෙන් හින්ද ගොඩක් රිලැක්ස් එකේ මේ පැක් එක දාගෙන විනාඩි 20ක් තියලා ඊට පස්සේ මේක අර විදියටම ස්පොන්ජ් එකෙන් අයින් කරන්න ඕනේ. හොඳින් මතක තියාගන්න සබම් මුකුත් දාන්නේ නැහැ. මේක අයින් කරලා ඉවර වෙලා ටෝනර්කින් පුළුන් කෑල්ලක් අරගෙන මුණ ගාලා ඉවර වෙලා එදා දවස ඇතුළත සබම් ෆේස් වොෂ් මුකුත් පාවිච්චි කරන්න එපා. අද රැස්වීදෙන ජීවිතෙන් අපි යන්නේ ඔයගලන්ට අලුත් දෙයක් කියලා දීලා. තවත් දවසක රැස්වීදෙන ජීවිතෙන් ඔයගලන්ට අලුත් දෙයක් අරගෙන මම එන්න. टोमेटो राइस लूनु वियली मिरिस तक्काली करपिंचा अमु मिरिस इंगुरु सुदु लूनु बटर रोने गम्मिरिस लूनु कैलिमिरिस तुन पहा कहा कुरुंदु बटर दागन मेन मे आकार टोमेटो राइस करपिंच सुदु लूनु अमु मिरिस लूनु අද හදන්නේ අපි ටොමැටෝ රයිස් නිසා කිං තක්කාලි අනිවාර්යෙන්ම ඕනේ. අපි ඒක පස්සේ තමයි අපි යොදාගන්නේ. මං හරි නේද කියනවා? හරි. හොඳයි සරිත දන්නවද දැන්? මටත් තරහා දන්නවද? චිත්‍ර හොඳටම දන්නයි. හරි. හරිම ලස්සනයි. හරිම කලර්ෆුල්. ඊට පස්සේ අපි කහ සුත්තක්. හ්ම්. කහ සුත්තක්. කහ. සම්මුරු සුත්තක්. ලුණු. ලුණු. තුවක්කය. මේක කරපිය. හරි. අපි ඔක්කොම අල්ලන්නේ මේ විදිහට කවලම් කරගන්නවා. මේ විදිහට. ඇයි චෙෆ් දැන් මම කරනවා පොඩක් ඉන්නකෝ. මේ විදිහට. ෂුවර් නේද? නෑ නෑ ෂුවර් ෂුවර්. හරි. මේ විදිහට මික්ස් කරගන්නවා. හරි. ඊට පස්සේ හ්ම් මේ තක්කාලි ටික. අපි තක්කාලි සාමාන්‍යයෙන් අන්තිමටම යොදාගන්නේ මොකද තක්කාලි කියන්නේ ඉක්මනට කුක් වෙන නිසා නේද? ඒකත් ඒක අනික අපි හදන්නේ ටොමැටෝ රයිස්. ටොමැටෝ රයිස් එක. හරි. හරි. ඊට පස්සේ තමයි අපි මේ රයිස් එක එකතු කරන්නේ. දැන් ඉතින් සරිත්‍රා හොඳට කලවම් කරන්න ඕනේ. ඔව් දැන් ඉතින් මම මෙහාට එන්නම් නේ. ඔව්. ඒක සරිත්‍රා මාරුවට නම් ආව හොයාගෙන එනවා කියලා මම කිව්වනේ. නෑ නෑ මට තේරුණා මේ සචිත්‍රා දැන් හොඳට කවලම් කරන්න ඕනේ කිව්ව මට හිතුණා හරි මම පොඩ්ඩක් පැත්ත කරලා එන්න ඕනි කියලා. ඉතින් මේ වගේ හොඳට හරිම ලේසි නේද චෙෆ්? ඔව් අපිට ලේසියෙන් ස්ටාර්ට් කරලා සමහරක් කියලා මේ නම කියද්දිම අපි බය වෙනවනේ සමහරක් කියනවා මම නිකන් ටොමැටෝ වලින් රයිස් එකක් හදනවා කියලා හිතුවා ටොමැටෝ නම් තමයි හදන්නේ ඔව් ටොමැටෝ අපි යොදා ගන්න ඒකෙන් ටොමැටෝ රයිස් කියන මම කියන්නේ හැමදෙම අපි වෙන කෑම එකක් උනත් මේ නම කිව්ව ගමන් ටක් ගාලා බලනවා ආනේ මොකක්ද මේ දේ මොකක්ද අපි කරන්නේ කියන එක නමුත් මේ වගේ කෑම වල නම් වලට බය වෙන්න එපා හරි ඉක්මනින්ම අපිට මේ දේවල් හදා ගන්න පුළුවන් මම කල්පනා වන්නේ දැන් මේක කන්නව තමයි ඕනේ मुकुद
රහ අනු තමයි අපි දාන්නේ එකම චුට්ටක් ෆ්ලේවර් එක එන්න. හරි මලේසි විනාඩි 2ක් වගේ තමයි අපිට කියන්නේ රහ ගන්න. වෙලාව බැලුවා. වෙලාව බැලුවා. විනාඩි 2යි. විනාඩි 2ක් 2හමාරක් 3ක් විතර තමයි අපිට ගියේ. හරි. නැත්නම් කියන්නේ වෙලාව බලා ගන්න ඕන නම් ගෙදරදීම හදලා බලන්න මොකද ඉච්චර ගාවක් යන්නේ නැහැ. හැබැයි ගාවක් අපිට යන්නේ විනාඩි 5ක් වගේ කාලයක් යන්නේ මේක අපිට ඉක්මනින් අදා ගන්න පුළුවන්. ඔව්. කොහේද අපි දැන් ටොමැටෝ රයිස් එක හදලා ඉවරයි. ඉතින් ඕගරන්න පුළුවන් මේ වගේ සචිත්‍ර හැදුවා වගේ. සචිත්‍ර හැදුවා වගේ චෙෆ් ප්‍රවීන්ගෙන් උදව් අරගෙන ඉතින් මේ thank you chef අද දවසේදී අපිට රයිස් එකක් හදන්න ටොමැටෝ රයිස් එකක් හදන්න හිටිය කියලා දුන්න එකට ඉතින් ටීවී එක බලාගෙන ඉන්න වරටත් පුළුවන් මේ වගේම රයිස් එකක් ගෙදර දීම හදා ගන්න. ඒ නිසාම ටීවී එකේ හොට් රෙසිපි එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. जीवित है।